नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। අපි අද දවසෙත් සූදානම් වෙන්නේ උතුම් ධර්ම කාරණා කිහිපයක් ශ්‍රවණය කර ගැනීම පිණිස, විශේෂයෙන්ම අපි කල්පනා කරොතින් අපි බොහෝ වෙලාවට තෘෂ්ණාව නැති කරලා දහම් අවබෝධ කරනවායි කියලා ගත්තට පස්සේ අපි බොහෝ දෙනෙක් හිතන්නේ පුජ්‍යලයේග්ගේ තණ්හාව දුරු කරලා පුජ්‍යලයාව නිවනට ගෙනියනවායි කියන තැනකින්. හැබැයි අපි පටිච්චසමුප්පාදයේ බැලුවොතින් අපිට පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්වන්නේ වේදනාපච්චයා තණ්හා. එතකොට වේදනාව හේතු කරගෙන තණ්හාව සකස් වෙනවා කියලා මිසක්, යම් වින්දනයක් ඇද්දී වින්දනය ඇතිකල්හීම තණ්හාව පවතින බවක් මිසක්, වින්දනයට කෙනෙක් තණ්හා කරන වගක් පෙන්වන්නේ නැහැ. වින්දනයට කෙනෙක් තණ්හා කරනවායි කියන තැනකින් අපි ගත්තට පස්සේ තමයි අපි හිතන්නේ ඇහැ තිබුණට ප්‍රශ්නයක් නැහැ, රූප තිබුණට ප්‍රශ්නයක් නැහැ, එහෙන් රූප දකින කෙනා හිටියට ප්‍රශ්නෙකුත් නැහැ. කෙනෙක් නැත්තම් කවුද තණ්හා වෙන්නේ කියලා අහනවා. ඒ නිසා ඒ තණ්හා වෙන කෙනෙක් ඉන්න නිසා තමයි තණ්හාව දුරු කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඒ කෙනා තණ්හාව දුරු කරලා නිවනට යන වගක් තමයි බොහෝ වෙලාවට බොහෝ තැන්වලදී අහන්න දකින්න ලැබෙන්නේ. හැබැයි අපි දැනගන්න ඕන මේ තණ්හාව කියන කාරණාව ප්‍රහීණ කරන්න නම් අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාද අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මං අහවල් දෙයට ඇලෙන්නේ නැතුව ඉන්නවා. මං අහවල් දෙයට ගැටෙන්නේ නැතිව ඉන්නවා කියලා ගත්තට ඒක කරගන්න බෑ. මොකද ඇලෙන්නේ කැමැත්තෙන්, ගැටෙන්නේ කැමැත්තෙන්. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නේ කැමැත්තකින්. එතකොට ඇලෙන්න තැන සකස් වෙන්නේ ඇහැ ඇති තැන, රූපේ ඇති තැන නේද? චක්කු විඤ්ඤාණය පහළ වෙච්ච තැන. අපි නිතරම සාකච්ඡා කළා ඇහැ ඇති තැන, රූපය ඇති තැන, චක්කු විඤ්ඤාණය ඇති තැන මාර හෝ මාර ප්‍රඥප්ති යෙදෙනවා, පුජ්ජල හෝ පුජ්ජල ප්‍රඥප්ති යෙදෙනවා, දුක්ඛ හෝ දුක්ඛ ප්‍රඥප්ති යෙදෙනවා, ලෝක හෝ ලෝක ප්‍රඥප්තිය යෙදෙනවා. එහෙම නැත්නම් එතන තමයි අපේ පුජ්‍යල භාවයේ ආත්ම දෘෂ්ටිය සකස් වෙන තැන. එතකොට කුමක්ද දුරු කළ යුත්තේ කියන කාරණාව විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා දුරු කළ යුත්තේ කුමක්ද කියන කාරණාව. අපි බලන්න ඕන මේ දුරු කරනවයි කියනකොට අපිට බොහෝ වෙලාවට හිතෙන්නේ ඇහැ දුරු කළ යුතු ධර්මයක් කියලා කිව්වොත්, රූපය දුරු කළ යුතු ධර්මයක් කියලා කිව්වොත් එහෙම එකක් බුද්ධ දේශනාවේ නෑ කියලා තර්ක කරනවා නේද? ඇහැ දුරු කරන්න කියලා කොහෙවත් නෑ, රූපය දුරු කරන්න කියලා කොහෙවත් නැහැ කියලා. හැබැයි අපි බුද්ධ දේශනාව අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ අපරිජාන සූත්‍ර දේශනාව, ප්‍රහාණ සූත්‍ර දේශනාව වගේ සූත්‍ර දේශනා ගණනාවකදීම පෙන්වලා දෙනවා
මොකද්ද විශේෂින් පිරිසිඳ දැක ගන්න ඕන ඒ දැනගෙන මොකද්ද දුරු කරන්න ඕන කියන කාරණාව අපිට පෙන්වලා දෙනවා එතකොට අපි මේ ප්‍රහාන සූත්‍රයට ඇවිල්ලා බලුවොත්ින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ප්‍රහාණේ කළ යුතු ධර්ම මොනවාද කියන එක එතකොට ප්‍රහාන සූත්‍රයේදී අපිට විස්තර කරනවා ජීවහාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් ඇහැ ප්‍රහාණය කළ යුතු ධර්මයක් කන ප්‍රහාණය කළ යුතු ධර්මයක් නාසය ප්‍රහාණය කළ යුතු ධර්මයක් කයත් ප්‍රහාණය කළ යුතු ධර්ම විදිහට පෙන්වන්නේ මනසත් ප්‍රහාණය කළ යුතු ධර්ම විදිහට තමයි පෙන්වන්නේ එතකොට අපි කල්පනා කරන්න ඕන මේ චක්කුසේ ප්‍රහාණ කළ යුතුයි රූපයෝ ප්‍රහාණ කළ යුතුයි චක්කු විඥානේ ප්‍රහාණ කළ යුතුයි චක්කු සම්පස්සේ ප්‍රහාණ කළ යුතුයි චක්කු සම්පස්සෙන් උපදන යම් සුව දුක් උපේක්ෂා වේදනාවක් තියෙනවා නම් මෙන්න මේක ප්‍රහාණය කළ යුතු ධර්ම විදිහට පෙන්වනවා අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන මෙතනදී බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාවක කතාවක් ගැන කියන්නේ නැහැ. ප්‍රහාණ සූත්‍රයේ මෙතන තෘෂ්ණාවක කතාවක් ගැන කියන්නේ නැහැ. චක්කුම් භික්කවේ පහතබ්බම්. රූපා පහතබ්බා චක්කු විඤ්ඤාණම් පහතබ්බං චක්කු සම්පස්සෝ පහතබ්බෝ. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන චක්කුම් භික්කවේ පහතබ්බං කියවට පස්සේ එතන පැහැදිලිවම අපිට තියෙනවා ඇස එහෙම නැත්නම් චක්කුසය ප්‍රහාණ කළ යුතු ධර්මයක්. හැබැයි ඉතින් මෙතන වරහන් ඇතුලේ දාලා තියෙනවා උපදවන තෘෂ්ණාව කියලා. ඒක අපිට පාලියේ එහෙම එකක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ වගේ තැනකට බොහෝ වෙලාවට අපි එන්නේ අපි ගොඩක් කාලවලට ඇහැ ඇති තැනකින් තමයි ධර්මයේ දකින්න උත්සාහවන්ත වෙන්නේ. රූපය ඇති තැනකින් තමයි ධර්මයේ දකින්න උත්සාහවන්ත වෙන්නේ. තව විදිහකට කිව්වොත් ලෝකේ රූප දකින්න කෙනෙක් ඉන්නවා කියන තැනකින්දලා තමයි අපි නිවන හොයන්න යන්නේ. ඒතොර ධර්ම අවබෝධ කරන්න යන්නේ ලෝකේ රූප දකින්න කෙනෙක් ඉන්නවා කියන තැනකින්දලා. ඒ නිසා තමයි අර අපිට සිද්ධ වෙන්නේ වරහණක් දාලා දාගන්න මොකද්ද? රූපය ඇහැ උපදවන තෘෂ්ණාව කියලා දාගන්න. හැබැයි අපිට මෙතන සම්පූර්ණයෙන්ම බැලුවොතින් අපිට තේරෙනවා චක්කුම් භික්කවේ පහතබ්බන් රූපා පහතබ්බා මිසක් තෘෂ්ණාවක් ගැන කතා කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට ඇහැ නැති කරන්න ඕනේ කවට පස්සේ අපිට බයයි අයයි. අපිට ඇහැ තියෙන තැනක් හම්බෙලාද නැද්ද? තියෙන තැන හම්බෙලා. රූපේ ප්‍රහීන කළ යුතුයි කියනකොට අපිට හිතෙනවා කොහොමද මේ තියෙන රූපේ? රූපේ නැති කරලා නිවන් දකින්න පුළුවන්ද? ඇහැ නැති කරලා නිවන් දකින්න පුළුවන්ද? චක්කු විඥානයේ කොට වශයෙන් පෙනෙන එක නැති කරලා නිවන් දකින්න පුළුවන්ද? ඒතොර ඔය ප්‍රශ්නෙට මූලිකතම හේතුව තමයි අපි අරගෙන තියෙන ඇහැ මොන ධර්මයක් විදිහටද? ඇහැ සංකත ධර්මයක් විදිහට එහෙම නැත්නම් ඇහැ සකස් වෙන ධර්මයක් විදිහට ඇහැ පටිච්ච සමුප්පන්න ධර්මයක් විදිහටද අරගෙන දරාගෙන තින්නේ කාලෙකට ඉහත ඉඳලා තිබුණු දැමුත් තියෙන මතුවටත් පවතින ධර්මයක් විදිහටද අපි අරගෙන තියෙන පවතින දෙයක් විදිහට අපි අරගෙන තියන්නේ ඇති දෙයක් විදිහට ඒ නිසා අපි කල්පනා කරන්න ඕන නිතරම ඇහැ අපිට පෙන්වන්නේ උපදින ධර්ම. ඇහැ උපදින ධර්ම. එතකොට ඇහැ උපදින ධර්මයක් නම් ඒ වගේම ඇහැ නිරෝධ ධර්මයක් විදිහටත් පෙන්වනවා. සංකත ධර්මයක් විදිහටත් පෙන්වනවා පටිච්ච සමුප්පන්න ධර්මයක් විදිහටත් පෙන්වනවා. එතකොට අපි කල්පනා කරගත යුතුයි එහෙමනම් මෙතන ධර්මයේ කොයිම විදිහකටවත් පවතින තියෙන ඇහැක් ගැන කතා කරන්නේ නැහැ. මොකද මේ ධර්මයේ අපිට පෙන්වනවා ඇහැ
තියෙන තැනක් නෑ, රූපය තියෙන තැනක් නෑයි. ඇහැ තියෙන ධර්මයක් නෙවෙයි, යම් තැනක තියෙන ධර්මයක් නෙවෙයි, යම් කෙනෙක් තුළ තියෙන ධර්මයක් නෙවෙයි. මොකද මේ කෙනෙක් කියන එක අපිට ධර්මයේ නිතරම පෙන්වන්නේ දෘෂ්ටියක්. මොකද්ද දෘෂ්ටියක්? ඒකට අපි කියනවා සක්කාය දෘෂ්ටිය. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන පහේ පටිච්ච සමුප්පන්න භව නොදන්න කම නිසා අපි පුජ්‍යල වශයෙන් ගන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කවුරු කියලාද? පුජ්‍යලයක් වශයෙන් තමයි අර්ථ දක්වගන්නේ. ඉතින් රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කොහෙවත් තියෙන ධර්ම නෙවෙයි, කොතනකවත් හටගත් ධර්ම නෙවෙයි, තැනක් පෙන්වන්න බෑ, කා තුලවත් හටගත් ධර්ම නෙවෙයි. හැබැයි අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ පටිච්ච සමුප්පන්නව සකස් වෙනවා කියලා නොදන්න කම නිසා ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ අවිද්‍යා සහගතව දරාගෙන තියෙන්නේ කොහොමද? යම් දෙයක් කෙනෙකුට හම් වෙන විදිහට. යම් දෙයක් කිව්වේ කොහොමද? රූප දකින කෙනෙක් ඉන්නවා, සද්ද අහන කෙනෙක් ඉන්නවා, ගන්ධ විඳින කෙනෙක් ඉන්නවා, රසය විඳින කෙනෙක් ඉන්නවා, ස්පර්ශය විඳින කෙනෙක් ඉන්නවා. එතකොට ඔන්න කෙනෙක් දෙයක් පරිහරණය කරන මට්ටමකින් තමයි ලෝකයාට මේ ලෝකෙ හම්බ වෙන්නේ. මේ මට්ටමේ තියෙන වරද තමයි අපිට බුද්ධ ශාසනයේදී පෙන්වන්නේ. මොකද මේ මට්ටම තුළ තමයි සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ, ආත්ම සංඥාව ගොඩනැගෙන්නේ, පුජ්‍යල භාවයේ ගොඩනැගෙන්නේ. එනිසා අපි කල්පනා කරගන්න ඕන මෙතනදි අපිට පෙන්වන්නේ එහෙමනම් මේ ප්‍රහාණ කළ යුතු ධර්ම වශයෙන් තමයි ඇහැ කන නාසය දිව ශරීරය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ, ඊට පස්සේ චක්කු සෝත ගාන දිව්‍යා කාය මනෝ විඥාන ටික. එතකොට ඒ තුල ගොඩනැගෙන යම් වේදනාවක් ඇත්නම් ඒ වේදනා ටික. එතකොට අපිට වෙලා තියෙන්නේ මොකද්ද? වේදනාව ඇති බවට අරගත්ත නිසා, විඥාණය ඇති බවට අරගත්ත නිසා, ඊට පස්සේ අභ්‍යන්තර රූප ටික ඇති බවට අරගත්ත නිසා, බාහිර රූප ටික ඇති බවට අරගත්ත නිසා අපිට හිතෙනවා ප්‍රහාණය කළ යුතුයි කියනකොට අපේ ඔළුවට එන්නේ මොකද්ද? මේ තියෙන දෙයක් තියෙනවා, ඒක නැති කරන්න හදනවා. බුද්ධ දේශනාවේ තියෙන දෙයක් ගැන කතා කරලම නැති නිසා, අපි ඉන්න දෘෂ්ටිය නිසා අපිට තේරෙනවා, හිතෙන්නේ මොකද්ද? තියෙන දේවල් නැති කරලා නිවන් දකින්න බුදුරජාණන් වහන්සේ කියලා නැහැනේ. හරිද? එහෙම කියලා නැහැ. හැබැයි අපි හිතින් හිතා ගන්නවා මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්මතාවය අපි හිතාගෙන ඉන්නවා තියෙන දෙයක් කියලා. හිතාගෙන නැද්ද ඉන්නේ? එතකොට එහෙම මඤ්ඤණා කරගෙන තියෙනවා. එහෙම හිතලුවක් ගොඩනගාගෙන තියෙනවා. ඒ හිතලුව මත ඉන්න අපිට හිතෙනවා මොකද්ද? බුද්ධ දේශනාවේ තියෙන දේවල් නැති කරන්න කියලා. හරි, ඉතින් ඇත්තමයි, එහෙම කියලා නැහැ. අපි තියෙන දෙයක් කියලා හිතාගෙන ඉන්න නිසා තමයි අපිට හිතෙන්නේ මොකද්ද? මේ තියෙන දේවල් නැති කරලා නිවන් දකින්නේ කොහොමද කියලා. එහෙනම් දැන් අපි ප්‍රහාණය කරනවා කියලා කියන්නේ ඇයි? ලෝක සත්‍යෝ අවිද්‍යාවෙන් පිරිච්ච ලෝක සත්‍යයා ඇත්තටම කටයුතු කරන්නේ ඇති බවක් තුළද නැද්ද? ඇති බවක් තුළ. එතකොට මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන චක්කුසේ ප්‍රහාණය කළ යුතුයි කියනකොට චක්කුසයට හේතුව මොකද්ද? චක්කුසයට හේතුව මොකද්ද? අවිද්‍යාවමද නැද්ද? අවිද්‍යාවම තමයි ඇත්තටම. එතකොට අර වරහන් ඇතුලේ තෘෂ්ණාව කියන එක අර්ථ දෙකකින් දාන්න පුළුවන්. මොකද්ද? ඇහැ තියෙද්දි තෘෂ්ණාව ඉන්න කෙනෙක්ගේ නැති කරනවා කියලා දාන්න පුළුවන්. හැබැයි නැත්තම් තෘෂ්ණාව නිසා, අවිද්‍යාව නිසා තමයි ඇහැ තියෙන බවට හම්බ වෙන්නේ නේද? රූපය තියෙන බවට හම්බ වෙන්නේ.
හැබැයි අවිද්‍යාව දුරවිච්ච තැනක ඇහැ මොනවා වෙනවද? සලායතන සමුදයක්ද තියෙන්නේ, සලායතන නිරෝධයක්ද? සලායතන නිරෝධය. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන, අවිද්‍යාව දුරවිච්ච තැනක කොයිම මොහොතකවත් සලායතනෙහි සමුදයක් ගැන කතා කරන්න බෑ. රූපේ සමුදයක් ගැන කතා කරන්න බෑ. විඥානයේ සමුදයක් ගැන කතා කරන්න බෑ. වේදනාවේ සමුදයක් ගැන කතා කරන්න. හැබැයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ මොකද්ද? ඇහැක් තියෙනවා. ඇහැ දරාගත්ත කෙනෙක් ඉන්නවා. රූප තියෙනවා. ඒ රූප දකින්නකොට යම් කෙනෙක් වින්දනය ලබනවා. ඒ ශබ්ද ගන්ධ රස ස්පර්ශ යම් කෙනෙක් භුක්ති විඳිනවා. එතකොට වින්දනය ලබනවා. හැබැයි ඒ වින්දනයට තණ්හා නොවි හිටියොත් මොකක් වෙනවද? තණ්හා නොවි හිටියොත් උපාදාන සකස් වෙන්නේ නැහැ, භව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඊළඟ උපතකට භවයක් නැති නිසා මොකක් වෙනවද? ජරා මරණයන්ගෙන් කෙනෙක්ව නිදහස් කරගන්නවා. එතකොට හරි වැඩේ කියන්නේ පටිච්ච සමුප්පාදේ භාගයක් සමුදේ වෙලා ඇවිල්ලා ඉතුරු භාගෙ මොනවා වෙලාද? ඉතුරු භාගෙ මගෙන් තමයි මේ නැති නැති කරන්නේ නේ. කොහෙන්ද නතර කරන්නේ? වේදනාවට එනකන් සමුදේ වෙනවා. එතනින් එහාට එහෙම පුළුවන් ද වැඩේ කරන්න? ඈ පුජ්‍යලයක් රැකගෙන ලෝකයක් රැකගෙන නේද? වේදනාවට එනකන් පටිසමුප්පාදේ සමුදේ කරනවා. කොහමද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස වේදනා. වේදනාව දැනෙනවා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ආන්න වේදනාවක් දැනනවා. ඔකට බැඳෙන්න නම් හොඳ නැහැ. ඔකට කැමැත්තක් නම් ඇති කරගන්න හොඳ නැහැ. ඔන්න ඇති විච්ච නැති තැන තමයි මොකද්ද? නිවන තියෙන්නේ. ඒ නිසා දැන් අපි ඔන්න ඔකට බැඳෙන්නේ නැතුව ඉන්නවා. දැන් ඉවරයි. ඔකට ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හැබැයි මුලා වෙනවා කියලා තීරෙන්නෙත් නැහැ. ඒ නිසා අපි තීරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව ප්‍රහීන කරලා මිසක් තෘෂ්ණාව ප්‍රහීන වෙන්නේ නැහැ. එතකොට පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව ප්‍රහීන වීමෙන් මිසක පුජ්ජල භාවය දුරු වෙන්නේ නැහැ. සලායතන සකස් වීම දුරු වෙන්නේ නැහැ. ජරා මරණයන්ගේ දුර්විමක් ගැන කතා කරන්නත් අපි තේරුම් ගන්නම වෙනවා පරිසවපාද න්‍යාය මොකද්ද කියන කාරණාව. නැති වුණොත් ඉන්න කෙනෙක්ගේ තණ්හාව දුරු කරන්න තමයි හදන්නේ. ඉන්න කෙනෙක්ගේ නිවන් දැක්වීම තමයි කරවන්න හදන්නේ. දැන් එහෙමනම් ඇහැ ප්‍රහීන කළ යුතු ධර්ම නම්, රූප ප්‍රහීන කළ යුතු ධර්ම නම්, චක්කු විඥානයේ ප්‍රහීන කළ යුතු ධර්ම නම්, චක්කු විඥානයේ නිසා සුව හෝ දුක් හෝ නොදුක් සුව හෝ යම් වේදිතයක් විඳිනවා නම්, මේ වේදිතේ ප්‍රහාණ කළ යුතු ධර්ම නම්, ඒ ටික තියාගෙන අපිට තෘෂ්ණාවේ ප්‍රහාණයක් ගැන කතා කරන්න ඇයි? වේදනාව ඇතිකල්හි තෘෂ්ණාව සකස් වෙනවා මොඳ නැද්ද? තෘෂ්ණාව සකස් වෙනවා. දැන් එහෙමනම් අපි කල්පනා කරමු මේ යම් තැනකදී අපිට විඳින් හැඳිනීම් දැනගැනීම් ටික තුල පුජ්‍යල භාවයේ කොහොමද සකස් වෙන්නේ කියලා. දැන් අපි කල්පනා කරලා බැලුවොතින් අපිට හිතෙන්නේ මේ වර්තමානයේ මොහොතක් ගත වෙනවා කියලාද නැද්ද? දැන් මෙතනට ඇවිල්ලා බැලුවොත් අපිට හිතනවද නැද්ද වර්තමාන දැන් වර්තමාන මොහොතේ ජීවත් වෙනවා කියලා? මොහොතක් ගැන හැඟීමක් එනවද නැද්ද? හැබැයි මොහොතක් ගැන හැඟීමක් එනවයි කියලා කියන්නෙම මොහොතක් ගැන හැඟීම ආවේ කාටද? මොහොතක් ගැන කතා කරොත් එතන තියෙන ආත්ම දෘෂ්ටියක්ද අනාත්ම ලක්ෂණයද? ආත්මයි. අපි මේ මොහොත ගැන කතා කරන්නෙම පුජ්‍යලයට සාපේක්ෂවද නැද්ද?
දැන් වර්තමාන මොහොතක් ගැන කතා කරන්න නම් මොහොත අපිට හම්බෙන්න ඕනේද නැද්ද? මොහොත හම්බෙන්න ඕනේ නැද්ද? එහෙනම් වර්තමානයේ ඇත්තක් කරලා ගන්නවා කියන්නේම එතන මොකද්ද තියෙන වරද? ඒ වර්තමානය කියන තැන කුජල භාවය සකස් වෙනවා. ඉතින් ඔන්න වර්තමානයේ ඇත්ත නොදන්න කම නිසා තමයි අපිට වර්තමානයේ ඇති බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි මේ වර්තමානය අතීතයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි වර්තමානයෙන් අනාගතයට යන බවට හැඟීමක් උපද්දවලා තියෙන්නේ. දැන් අපි කල්පනා කළොතින් වර්තමානයේ කරගන්න වරද නිසා එහෙම නැත්නම් වර්තමානයේ කියන තැන මම මේ කියන්නේ මේක තේරුම් ගමු. වර්තමානයේ කරගන්න වරද නිසාමයි අතීතයක් අනාගතයක් බිහි වෙන්නේ. ඇයි? ඔබ අතීතය කියලා කතා කරන හැම තැනදීම ඒ අතීතය කියන එක ගෙවුනේ මේ වර්තමානයේ දැන් මේ තියෙන අවිද්‍යාව මතමද නැද්ද? අතීතයේ භුක්ති විඳ වර්තමානයේ වෙලාද නැද්ද? දැන් ඔබ අතීතයේ ඒක භුක්ති විඳපු මොහොත වර්තමානයේද නැද්ද? අද මේ විඳින්නේ වර්තමානයේද නැද්ද? වර්තමාන. හැබැයි හෙට වෙනකොට මේක මොකක් වෙනවයි? අතීතය කියලා ගන්නවනේ නේ. ඒ ගන්නකොට අපිට තේරුම් ගන්න ඕන අද මේ විඳලා තියෙන්නේ වර්තමාන මොහොතකම. එහෙනම් අපි අතීතයේ විඳනනම් විඳලා තියෙන්නේ කොතනද? වර්තමාන. ඒතර අනාගතේ විඳිනවනම් විඳින්නේ කොතනද? දැන් අනාගතේ විඳින්න වර්තමානයක් බවට එකපත් වෙන්න ඕනද නැද්ද? පත් වෙනවා. එහෙනම් අතීතයේ විඳනනම් විඳේ වර්තමානයේ තුලමයි. අනාගතයේ විඳිනවා නම් විඳින්නේ වර්තමානයේ තුලමයි. හැබැයි තවමත් මේ වර්තමානයේ ඇත්ත අපි දන්නේ ඇත්ත දන්නේ නැහැ. ඇයි? මේ වර්තමානය අපි අරගෙන තියෙන්නේ කෙනෙක් ගත කරන මොහොතක් බවට පත් කළාද නැද්ද? කෙනෙක් ජීවත් වෙන මොහොතක් බවට පත් කළාද නැද්ද? අනාත්මතාවයක් තුළ එහෙම නැත්නම් අනාත්ම ලක්ෂණයක් තුළ අපිට වර්තමානයක් මුණ ගැහෙන්න බෑ. ඇයි ඒ? වර්තමානය මුණ ගැහෙන්න බෑ කියලා කියන්නේ වර්තමානේ හම්බු වෙනවා නම් හම්බු වෙන්නෙම පුජ්‍යලේකුටමද නැද්ද? පුජ්‍යලේකුටමයි හම්බේ. හැබැයි වර්තමානයක් හම්බු වෙනවයි කියලා අපි ගත්තොත් ඒ ගන්න තැනම අපිට වැරදිලා තියෙන්නේ. අපි ආත්ම දෘෂ්ටියට අහුවෙලා තියෙන්නේ. ඒ නිසා මේ වර්තමානයේ ඇත්ත දැනගන්න ඕනේද නැද්ද? වර්තමානයේ ඇත්ත දැනගන්න ඕන. හැබැයි වර්තමානයේ ඇත්තක් කරගෙන පසු කරපු අතීතයේ කියන අවිද්‍යාව මත පදනම් වෙලාවත් අවිද්‍යාව නිසාම මඤ්ඤණා කරගෙන ඉන්න එව නැත්තම් හිතාගෙන ඉන්න අනාගතේ මතපදනම් වෙලාවත් මේ වෙලාවේ ඇත්ත දකින්න බෑ. මොකද අතීතේ කියලා වරද්දවාගත්ත ඒ මඤ්ඤණාවෙන්වත් අනාගතේ කියලා වරද්දවාගත්ත මඤ්ඤණාවෙන්වත් ඔය දෙක මතපදනම් වෙලා කවදාකවත් මේ වෙලාවේ ඇත්ත දකින්න බෑ අයියේ. ඔබට අතීතයේ කියලා මේ වෙලාවේ සිහි වෙනවා නම් මෙන්න මෙහෙම වුණාය කියලා ඒ සියල්ල අපි තේරුම් ගන්න ඕන වරදවාගත් න්‍යාය තුලද නැද්ද? ඒ සියල්ල අපි ගත කළේ සහ අපිට දැන් ඒ ගැන සිහි කරන්නේ වරදවාගත් න්‍යායක් තුල. අනාගතය ගැන අපි හිත හිතා ඉන්නවා නම් ඒ ඉන්නේ වරදවාගත් න්‍යායක් තුල මිසක් ඇත්ත තුල නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මොකද්ද? අතීතයේ කියන ටික මොනා කරන්නද? මේ වෙලාවේ අමතක කරලා දාන්න. අනාගතයේ කියන එක අමතක කරලා දාලා මේ වෙලාවේ පවතින ඇත්ත තේරුම් ගන්න වෙනවා. ඉතින් මේ වෙලාවේ පවතින ඇත්ත තේරුම් ගන්න වෙනවා කියලා කොච්චර කිව්වත්
ඔබ අතීතයේ මත පදනම් වෙලා මයි තීරණේ ගන්නෙ මොකක් කියලාද? මේ වෙලාවේ එහෙනම් මං ජීවත් වෙන මේ වෙලාවේ මගේ ඇහෙන් දකින්න රූපය ඇත්ත දකින්න වෙනවා. එහෙමනේ ගන්න හදන. ඒ නිසා මම කියනවා ඒ වරදට වැටෙන නිසා අතීතේ ඉඳලා මේ වෙනකන් තිබුණු මතකයේ අපි හිතෙනවා දැන් මැකිලා යනවා. අතීතේ ඉඳලා වර්තමාන මොහොත කියන අවිද්‍යා සහගත තැනට එනකම් අපිට යම් මතකයක් ආවර්ජනයක් තියෙනවා නම් අපි හිතමු මේ ඔක්කොම දැන් ඔක්කොම මැකෙනවා. ඒ මැකෙනවත් එක්කම අනාගතේ මොකක් වෙනවද? අනාගතයක් මැකෙනවද නැද්ද? මැකෙනවා. හැබැයි වර්තමානයේ කියලා මෙහෙම මෙහෙම කියලා ගන්න තිබ්බ තීරණ ටිකක් ඒ මැකෙනවා. දැන් අපි හිතමු ඔබට කිසිම මතක සටහනක් නැහැ. අපි හිතමු දැන් ඔබට පේන්නේ නැතුව යනවා. ඇහෙන්නේ නැතිව යනවා. දැනෙන්නේ නැතිව යනවා. දැනගන්නේ නැතිව යනවා. හිත සකස් වීමත් නැතිව යනවා. දැන් ඔය ටික ඔක්කොම නැතිව ගියොතින් ලෝකේ ඉවරද නැද්ද? ඇයි ලෝකේ ඉවරයි කියලා කියන්නේ? ලෝකේ ගැන යම් දැනීම් හැඳිනීම් ටිකක් තිබුණා නම් ඔක්කොම ටික ඉවරයිද නැද්ද? ඔක්කොම ටික ඉවරයි. දැන් කිසිම හැඟීමක්, දැනීමක්, දැනගැනීමක් නැහැ. හැඳිනීම්, දැනීම්, දැනගැනීම් ටික දැන් අපි හිතමු මොකුත්ම නැහැ. හරි. දැන් ඔන්න මොකුත්ම නැහැ. දැන් පෙනීම සකස් වෙනවා. ඇහිම සකස් වෙනවා. දැනීම, දැනගැනීම සකස් වෙනවා. මේ දැන් සකස් වෙන්නේ. දැන් මේ පෙනීම සකස් වෙනකොට අපි දන්නවද පේනවා කියලා? පේනවා කියලා හිතෙයිද? නේ පේනවා කියලා හිතෙන්න විදිහක් නැහැ. ඇහෙන් රූපේ දකින්නවායි කියලා හිතෙයිද? එහෙම හිතෙන්නේ නැහැ. අහවල් තැන තියෙන දේ මම දකින්නවා කියලා හිතෙයිද? මෙහෙම හිතෙන්නේ. එහෙනම් මොකක් වෙයිද? දැන් අපි හිතමු පෙනිච්ච පළවෙනි අවස්ථාව මේ කියලා. පෙනිච්ච පළවෙනි අවස්ථාව. දැන් ඉපදුනේ කියලා හිතමු. කෑ කොටින්ම කිව්වොත් පෙනෙන පළවෙනි අවස්ථාව. මොන වගේ තියෙද පෙනෙන පළවෙනි අවස්ථාව? ඔය තමයි මං කියන්නේ. ඇහෙන පළවෙනි අවස්ථාව මොන වගේ තියෙද? මම කියනවා ඒ පේන පළවෙනි අවස්ථාවට අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද? කිසිම ආකාරයක්, කිසිම ලකුණක්, කිසිම උද්දේශයක්, කිසිම නිමිත්තක් දෙන්න ඒකට දිගක්, පළලක්, උසක්, මහතක් පනවන්න පැනවෙන්නේ නැහැ. එහෙම එකක් පැනවෙන්නේ. එතනදී කෙනෙක් යමක් දකින බවක් පැනවෙන්නේ, කෙනෙක් යමක් දකින බවක් පැනවෙන්නේ නැහැ. එහෙමනම් එතනදී දැනගන්නව ඇති කුමක්ද? එතනදී දැනෙනවා. මොකද්ද දැනෙන්නේ? සිතින් සිත ඇති බව විතරයි ස්පර්ශ වෙන්නේ. මොකද්ද? සිත ඇති බවක් දැනෙන, ඇති බවක් දැනෙනවා. ඒ කියන්නේ යම් දැනීමක් සකස් වෙනවා. ඇයි මං ඒකට සිතින් සිත ඇති බව දැනගන්නවා කියලා කිව්වේ? කියන්න වෙන වචනයක් ඒකට. ඇයි යම් දැනගැනීමක් දැනගන්නව නම් දැනගන්නේම විඥානය තුලින් නේද? විඥානය තුලින්ද නැද්ද? විඥානය තුලින්. එතකොට විඥානය තුලින් ඒ විඥාණයෙන් දැනෙන ස්වභාවයට, එහෙම නැත්නම් හිතින් දැනගන්න ස්වභාවයට තමයි අපි කියන්නේ මොකක් කියලාද?
විඥානයක් කියලා. හැබැයි ඒ දැනගන්න දෙයට පැනවීමක් නැහැ. මිම්මක් නැහැ. එහෙම නැත්තම් ආකාර ලකුණු නිමිති උද්දේශ ප්‍රඥප්තියක් එතන. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ ආකාරයක් ලකුණක් නිමිත්තක් ප්‍රඥාවක් කියන කාරණාව නැහැ කියනකොට අපි එක හරි කියලා එක පාට අපිට හිතෙනවා. අපි ඉන්න මට්ටමේ ඉඳලා අපි ආකාර ලකුණු නිමිති ප්‍රඥප්ති කියනකොට අපි ගන්නෙ දිගක් පළලක් උසක් මහතක් ලකුණක් නිමිත්තක් කියන තැන විතරමයි. හැබැයි සිතින් සිත දැනගත් ආකාරයක් නැද්ද? සිතින් සිත දැනගත් ලකුණක් නැද්ද? සිතින් සිත දැනගත් නිමිත්තක් නැද්ද? සිතින් සිත දැනගත් උද්දේශයක් නැද්ද? නැද්ද තියෙනවද? තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන ඒ ආකාර ලකුණු නිමිති උද්දේශ ටික හැඩ කරලා නැහැ. පාට කරලා නැහැ. විචිත්‍ර කරලා නැහැ. එතන තියෙන්නේ ඇත්තටම මොකද්ද? යම් දැනගැනීමක් පමණයි. යම් දැනගැනීමක් පමණයි. යම් දැනගැනීම ආකාරයක්. හැබැයි ඒ දැනගැනීම ආකාරයට අතන තියෙන දේ මෙතන කෙනා දකින්නවත් කෙනෙක් ඉඳගෙන දකින්නවත් කියලා එකක් නැහැ. යම් ආකාරයක් පෙනෙනවා නේද? හැබැයි ඒක අපි තේරුම් ගත යුතුයි. කොයි විදිහටද ඒක සකස් වෙන්නේ? ඒක කොයි විදිහට සකස් වෙන්නේ? කොහොම වෙන්නේ ඇද්ද ඒක සකස් වෙන්නේ? කියන බලන්න. ඒක සකස් වෙන්නේ විඥාන පත්‍ය නාම රූප. මොකද නාම රූපකින් තොර විඥානයක් පහළ වෙන්නේ? පහළ වෙන්නේ විඥානයකින් තොර නාම රූපයක් පහළ වෙන්නේ? එහෙමනම් අපි තේරුම් ගත යුතුයි යම් තැනක සම්මත වශයෙන් මෞකුසකින් හරි යම් දරුවෙක් බිහි වෙනවා නම් සම්මතින් අපි කතා කරනකොට නේද? ඒතර ඒ උපත තුල දීපවා ඒ උපතක් ගැන අපි කතා කරන්න වෙන්නේ මෙතන අවිද්‍යාව යෙදිලා තියෙන හින්දාද නැද්ද? අවිද්‍යාව යෙදිලා තියෙන මට්ටමක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ එතන අනුසය අනුසය මට්ටමක් නැද්ද? තියෙනවා නේද? එහෙනම් අපි තේරුම් ගත යුතු යම් හිතක් සකස් වෙනවා නම් ඒ හිත සකස් වෙන්නේ මොකක් ඇසුරු කරගෙනමයිද? ඈ යම් විඥානයක් කොතන සකස් වුණත් එතන මොකක් වෙනවද? නාම රූප ප්‍රත්‍යක් ලැබනවමද නැද්ද? ලැබෙනවා. එහෙනම් එතනදී පවා අපි තේරුම් ගන්න ඕනේ ඒ ඉපදිච්ච හිත කෙනෙක් සකස් කරපු එකක් නෙවෙයි. ඉවේ සකස් වෙච්ච එකකුත් නෙවෙයි. වෙන කෙනෙක් විසින් සකස් කරවපු දෙයක්ත් එතනත් ඒ දැන ගැනීම මත පදනම් වෙලා තමයි අපිට මොකක් කරන්න වෙන්නේද? යමක්ක දැනීමක් කියලා හරි ගන්න පුළුවන්. යම මොකද්ද කියලා දන්නේ නැති වුණාට හිතක දැනීමක් හරි කියලා කියන්න වෙනවා. දැනගත්ත මට්ටමක් කියලා හරි නේද? එතකොට දැන් ඒ දැනගන්න මට්ටම මොකද්ද? සංඥා නැහැ කියලා දැනගන්න තැන හරි විඥානයක් නැද්ද අසංඥේ? ඈ නැති බව දැනගන්න. ඒ විඥානේ නොපිහිටන තැනක් 31 ලෝක ධාතු තලයේ තියෙන විදිහ නැහැ. විඥානේ ප්‍රතිෂ්ඨාවක් නොලබන තැනක් තියෙන පුළුවන්කම නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අසංඥ කිව්වට එතන නැති වෙලා තියෙන්නේ රූප සංඥාව අරූප සංඥාව නැති වෙලා. හැබැයි රූප සංඥාව අරූප සංඥාව නැති බව දැනගන්න සංඥාවෙන් මිදිලාද? මේ එහෙමත් මිදිලා නම් ඒක නිරෝධ සමාපත්තිය වෙන්න ඕන නේද? ඈ එහෙනම් අසංඥතලයක් නෙවෙයි ඒක. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒකාන්ත වශයෙන් මොකක් වෙන්න ඕනද? විඥානයේ පිහිටීමක් ප්‍රතිෂ්ඨාවක් තියෙන්නම ඕන කරනවා. විඥානයේ ප්‍රතිෂ්ඨාවක් තියෙන්නම ඕන කරනවා. ඒ නිසා අපි දැනගන්න ඕන ඔන්න මුලින්ම දැනගන්නේ ඇත්තටම
සිතින් සිත ඇති බව මිසක් කෙනෙක් එළියේ රූප දකින බව. එරන් ඇත්තට මෙතනදී රූප ඇහැ කන නාසය තුල අත්දැකීමක් එතන නැහැ. ඇහැ ඇහේ අත්දැකීමක්, කනේ අත්දැකීමක්, නාසයේ අත්දැකීමක්, දිවේ අත්දැකීමක් එතන. එතකොට එතන කයේ අත්දැකීම කියලා අපි කියයි දැකලා බාහිරින් කොහොමද අනේ කයේ වේදනාව දැනුන් නැත්තම් කොහොමද උපදිනකොටම අඬන්නේ කියලා නේ නේද? අපිට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඒ දරුවා දන්නවද මොකද්ද? ඒ දරුවා දන්නවද මට කයක් තියෙනවා මේ කය ඈ මට රෙදිලා මං අඬන්නේ අනේ වේදනාවයි මෙහෙම එකක් දන්නේ යම් දැනගැනීමක් සකස් කරනවා දැනගැනීමක් සකස් කරනවා එතකොට අපි තේරුම් ගත යුතුයි ඒ දැනගැනීම තුළ අපි මේක උපමාවක් විදිහට ගත්තොතින් උපමාවක් විදිහට ගත්තොතින් එතනදී කිසිම වෙලාවක අනාත්ම ක්‍රියාවලියක් මිසක් ආත්ම ක්‍රියාවලියක් නෙවෙයි එතන සිද්ධ වෙන්නේ එතන සිද්ධ වෙන්නේ අනාත්ම ක්‍රියාවලියක් මිසක් මෙතන මේ දරුවා තුල සිද්ධ වෙන ක්‍රියාවක් කියලා ඔබ ගලප ගන්න එපා මේ දරුවා කියන එක මං යොදාගන්නේ උපමාවට විතරයි ඈ දරුවෙක් ලෝකේ ඉන්නවා කියන තැනින් අරගෙන මේ උපමාව ගලප ගන්න ගියොත් ආයි මොකද්ද වෙන්නේ දරුවා තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා තමයි ආයේ මේ දරාගන්නේ මං ඒ පුංචි දරුවගේ මට්ටමට ඔබට එන්න කියලා කිව්වේ ඔබේ අත්දැකීම ඔබ ගන්න ඒ කියන්නේ මං ඔබට සියල්ල අමතක කරලා ඒ තැනින් ගන්න කියලා කිව්වේ නේ එහෙම නැතුව ආයේ දරුවෙක් ලෝකේ ඉන්නවා කියන තැන ඉඳලා නෑ ඔබ දරුවා වෙන්න ඔබේ දැන් තියෙන මානසික මට්ටම දරුවගේ මට්ටමට ගේන්න එතකොට අපිට තේරෙනවා මොකද්ද එතන කෙනෙක් ඉන්නවා යමක් දැනගන්නවයි කියන දෙයක් නෙමෙයි දැනගැනීමක්ද නැද්ද දැනගැනීමක් හැබැයි එතන අවිද්‍යාව නැතුව නෙවෙයි ඈ අවිද්‍යාව නැතුව නෙවෙයි මොකද අවිද්‍යාව නැත්තම් එවැනි සකස් වීමක් කොහොමදවත් සකස් වෙන විදිහක් දැන් අපි කල්පනා කරමු එහෙමනම් එතන ඇත්තටම ක්‍රියාත්මක උනේ හේතු ප්‍රත්‍යයන් සකස් කරන මනත් ධම්මත් එකතු වෙලා ගොඩනගපු මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වයද නැද්ද මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වය එතකොට අපි දැනගන්න වෙනවා එහෙමනම් අපිට මන කියලාවත් ධම්ම කියලාවත් දැනගත්ත දෙයක් එතන නෑ හැබැයි අපිට මේ ධර්මතාවය පැහැදිලි කරගන්න එක කතා කරන්න වෙනවද නැද්ද පැහැදිලි කරගන්න කතා කරන්න වෙන එහෙමනම් එතනින් එහාට අපි හිතලා බලමුකෝ ටික ටික මොකක්ද ආකාර ලකුණු නිමිති ගන්නකොට ඇත්තටම ඒ ටික බාහිරෙන් ගන්නවා කියලා අපි හිතන් හිටියට දැන් අපි බාහිර ගහක් තියෙනවා ගලක් තියෙනවා ගෙඩියක් තියෙනවා කියන මට්ටමකින් දැන් මේ පරිහරණය කළාට අර පුංචි දරුවට ඒ ආකාර ටික ලකුණු ටික නිමිති ටික 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 ආත්ම දෘෂ්ටිය ගොඩනැගෙන මට්ටම දක්වාම හම්බ වෙන්නෙම කොතනින්ද මුලදී මන ධම්ම ඇසුරෙන්මයි එතකොට මේ මන ධම්ම ඇසුරෙන්ද නැද්ද ඇහැ පණ වෙන්නේ කල්පනා කරන්න එතකොට ඇහැ මේකයි රූපේ මේකයි කියලා පැන වෙන්නේ දැනගන්නේ ඒ මනස හරහාමද නැද්ද දැන් මේ පුංචි දරුවට ඇත්තටම මුලින්ම හම්බෙච්ච ආකාරයේ හිතේ ස්වභාවයමද නැද්ද එතකොට පස්සේ එන්නේ එන්නේ කියලා වුණත් ආවර්ජනේ වෙන්නේ ආකාර ලකුණු නිමිති විදිහට මොකක්මද දැන් කල්පනා කරන්න දැන් අපි මේක ලෝකය දැනගන්නවද නැද්ද දැන්නේ දැනගන්නේ එලියෙන් කියපු දෙයක් දැනගන්නවා ඒ දරුවා දන්නවද එහෙම එකක් එලියෙන් ආ ඇහුණා ඌ ඇහුණා තා ඇහුණා ගා ඇහුණා අරක පෙනුණා මේක පෙනුණා එලියෙන් පෙනුණා කියලා එකක් නැහැ නේද නැහැනේ එතකොට හිතින්ම දැනගත් ආකාර වෙලින්ද නැද්ද ඊළඟට මේක එළිය මේක ඇතුළ මේක ඇහැ මේක රූපය කියන දෙක ටික පැනවෙන. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕන මේ සමස්ත ලෝකයේ එහෙම නැත්තම්
ඇහැ කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික ඔක්කොම මන ධම්ම මූලික කරගෙන මානසිකාරයෙන්මද නැද්ද සම්භව කරලා දෙන්නේ දරුවට. හැබැයි ඒ තුල මොකද්ද වෙන්නේ? ඒ මානසිකාරය ඇත්තක් බවට පරිවර්තනය කරගන්නවා. ඒක කෙනෙකුට සිද්ධ වෙන දෙයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අතන රූප තියෙනවා මෙතන ඇහැ තියෙනවා. අතන ශබ්ද තියෙනවා මෙතන කන තියෙනවා. දැන් මේ විදිහට අර මන ධම්ම ක්‍රියාකාරීත්වයේ තුලින්ම මොකක් කරගන්නවද? ප්‍රඥප්ති විදිහට පැන වෙනවා මේක ඇහැ අර රූපය කියන ටික. එහෙනම් ඇත්තටම අපි කල්පනා කරලා ගත්තොත් ඇහැ තිබ්බ තැන තිබ්බ තැනක්ද තියෙන්නේ පැනවිච්ච ධර්මයක්ද? පැනවිච්ච ධර්ම. දැන් අපි කතා කරනවානේ අද දවසේ මොකද්ද? ඔන්න සද්දයක් ඇහෙනවා. මොකද්ද? සද්දයක් ඇහෙනවා. ඇත්තටම ඇහුනේ නැත්තම් ඇහුනේ නැත්තම් අපිට කනේ අත්දැකීමවත් ශබ්දයේ අත්දැකීමවත් තියෙනවද? දැන් අපි කියනවනේ බී රට කන තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. නේ? හැබැයි අපි උප්පත්තියෙන්ම දැන් බීරෙක් කියලා හිතුවොත් කවදාකවත් කනේ අත්දැකීම ශබ්දයේ අත්දැකීම ලබන්න පුළුවන්ද? එහෙනම් කන එහෙම ඇහෙන්නේ නැත්තම් කන ශබ්දය ගැන කතා කරන්න ඇහිම මත පදනම් වෙලාමයි අපි මොකක් කරන්නේද? කන ගැන සද්දි ගැන කතා කරන්නේ. එහෙනම් නিত্য වශයෙන් දැන් පවතින කනක් පවතින සද්දයක් ගැන අපිට කියන්න පුළුවන් කමක්? ඇහිම නිසාම පැනවෙන කනක් පැනවෙන සද්දයක්. ඒතර මේ ඇහෙනවයි කියලා වෙන්නේ මානසිකාරයක්ද නැද්ද? දැන් කල්පනා කරන්නකෝ. ඇහෙනවයි කියලා දැනගන්නේ කොහෙන්ද? කනෙන්ද හිතෙන්ද? දැන් කල්පනා කරන්නක ඇහෙනවායි කියන දැන ගැනීම විඤ්ඤාණය දැන ගැනීමක්ද නැද්ද? විඤ්ඤාණය දැන ගැනීම. දැන් අපි කතා කරොත් කනත් ශබ්දයක් සෝත විඤ්ඤාණයත් ස්පර්ශ වෙලා වේදනාවක් සකස් කරනවා. මේ වේදනාව කියන්නේ විඳීම් මට්ටම. මොකද්ද? විඳීම් මට්ටම. එතකොට මේ විඳීම් මට්ටමට හේතුව ස්පර්ශය. එතකොට අපිට හම්බෙන්නේ විඳීම් මට්ටමද නැද්ද ඇත්තටම ගත්තොත්? විඳීම් මට්ටම කියලා කියන්නේ මේ සිතින් දැනගන්න ස්වභාවයක්. ඒ මත පදනම් වෙලාද නැද්ද අපි කන ශබ්දයේ සෝත විඥානයේ ස්පර්ශයෙන් ඇහුණයි කියලා කියන්නේ? එහෙනම් ඇත්තම කතාව කන ශබ්දයේ සෝත විඥානයේ කියන ධර්මතා තුන කොහෙවත් තිබිලාපු ධර්මයක් නෙවෙයි. මේ වේදනාව කොහෙවත් තිබිලාපු ධර්මයක් අපි ස්පර්ශය නිසාම ඉපදිච්ච ධර්ම කියලයි කියන්නේ. මොකද ඇහිම මතපදනම් වෙලා කන සද්දයක්, කන සද්දේ මතපදනම් වෙලා ඇහිමක්. එහෙම නැතුව නিত্য වශයෙන් මේ ඇහිම කියන එක කොහෙවත් තිබිලා එන එකක් නෙවෙයි. කවුරුවත් තුල සිද්ධ වෙන එකක් නෙවෙයි. අපි තේරුම් ගත යුතු එහෙනම් මේක හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ධර්මතාවය. ඇහිම මත පදනම් වෙලා තමයි අපි මොකක් ගැන කතා කරන්නේද? කන ගැන, ශබ්ද ගැන කතා කරන්නේ. එතකොට ඇහිම මත කියනකොට එතන හොඳට තෝරගන්න අපිට මේ ඇහිම කියලා දැනගන්න ස්වභාවයද නැද්ද හම්බ වෙන්නේ? දැන් අහවල් දේ ඇහුණා. අපි දවන කුරුල්ලෙක් ගිහඬ ඇහෙනවා කියලා අපිට සිහි වෙනවද නැද්ද? සිහි වෙනවා. ඇත්තටම ඒ සිහි වෙන්නේ මානසිකාරයක් විදිහටද නැද්ද? එතකොට ඒක සිහි වෙනකොටද නැද්ද අපිට අහවල් තැන තියෙන්නේ මෙතනින් ඇහෙන්නේ කියන එකත් එන්නේ? ඒකත් එක්කමද නැද්ද? එහෙනම් අපි තේරුම් ගන්න ඕන කන ශබ්දේ සෝත විඥානයේ කියන කාරණාව ගැන කතා කරන්න වෙන්නේ අර වේදනාව මත පදනම් වෙලා. එහෙනම් වේදනාවට හේතුව ස්පර්ශය. එතකොට ස්පර්ශයට හේතුව හොයනකොට අපිට තේරෙන මොකක් කියලාද? කන, ශබ්දය, සෝත, විඤ්ඤාණය. එතකොට අපි තේරුම් ගන්න ඕන කන, ශබ්දය, සෝත, විඤ්ඤාණය කියන තැන අපි බැහැගත්තොත් ඒ බැහැගත්තු මොකක් තුලද? නාම රූප
විඥාන තුල එහෙම නැත්නම් අවිද්‍යාව තුල. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ කෙනෙකුට ඇහුණ දෙයක්වත් කොතනකවත් තිබිලා ඇහිච්ච දෙයක්වත් නෙවෙයි කියන දේ. මේ වෙලාවේ පවා ඇත්තටම එහෙමනම් අර පුංචි දවස ඉපදිච්ච පළවෙනි හිත වගේම අනාත්ම ක්‍රියාවලියක්ද නැද්ද? අනාත්ම ක්‍රියාවලියක් තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. හැබැයි මානසිකාරය තුළින් අපිට හැඩ කරලා ඇඳලා පාට කරලා දෙනවා මොකක් කියලාද? අහවල් තැන තිබුණු දේ අහවල් කණෙන් මම අහගත්තා කියලා. ඇත්තටම ඒ කරගත්තේ අර ආකාර ලකුණු නිමිති උද්දේශ වලින් ගොඩනගපු ප්‍රඥප්තියක්ද නැද්ද? දැන් කල්පනා කරන්නකෝ. ඒ ආකාර ලකුණු නිමිති කියලා කියන්නේම නාම ධර්මතා ටිකක්ද නැද්ද? නාම ධර්මතා ටික. එතකොට ඒ තුලින් ගොඩනගපු උද්දේශයක්මද නැද්ද එහෙමනම් රූපය? එහෙනම් කන කියන්නේ රූපයක් නෙවෙයිද? රූපයක්. එතකොට සද්ද රූපයත් චක්කු රූපය මේ සෝත රූපයත් කියන දෙකම මොකක්ද එහෙනම්? උද්දේශ දෙකක්. එතකොට ඒ උද්දේශය සිහිපත් කළේ කොහෙන්ද? නාම කායේ පටිග සම්පස්සේ නාම ධර්මතා ටික ස්පර්ශ වෙලා. එහෙනම් ඔන්න අපිට තේරෙනවා එතන මොකද්ද? යම් ආකාරයන්ගෙන් ලකුණු වලින් නිමිති වලින් උද්දේශයන්ගෙන් යම් නාමකායක් පැනවේද ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් තොරව රූපකායේ පැනවීමක් කරන්න බෑ කියන කාරණා. එහෙමනම් ඇත්තටම මේ වෙලාවේ පවා අපිට අරමුණු වෙන්නේ මොකද්ද? සිතට සිත පමණමයි. සිතට සිත පමණමයි. එතකොට ඒ නිසා අපි තේරුම් ගන්නවා ඒ සිත පවා කෙනෙකුගේ නෙවෙයි. අර පුංචි මොහොතට ගිහිල්ලා බැලුවොත් අර නොදරුවගේ මොහොතට ගිහිල්ලා බැලුවොත් එතන ඇත්තටම කෙනෙක් ඉන්න බවට ගොඩනගන්න විදිහක් නෑ. දෙයක් ගන්න විදිහට ගොඩනගන්න විදිහක් අර සිතින් සිත ස්පර්ශ කරපු ස්වභාවය. එහෙනම් ඒ සිතින් සිත ස්පර්ශ කරා කියන එක යම් තැනක හෝ යම් කෙනෙක් තුල හෝ සිද්ධ විච්ච ධර්මයක් නෙවෙයි. ඒක නිත්‍ය වශයෙන් ගන්න සුදුසු ධර්මයක් නෙවෙයි. ඒක මොකක්ද? හේතු ප්‍රත්‍යයෙන් සකස් කරපු ධර්මතාවය. හේතු ප්‍රත්‍යයෙන් එහෙම නැත්නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් කරපු ධර්මතාවය. එහෙනම් එතන මොහොතක් කියලා පැනවිය හැක්කේ කාටද? මොහොත පනවනවා නම් පනවන්න වෙන්නේ අර පුංචි දරුවා දන්නවද මොහොතක් කියලා? මොහොතක් ගෙවුනා කියලා නෑ. එහෙනම් අර ආකාර ලකුණු නිමිති උද්දේශයන්ගෙන් හැඩවෙන්න හැඩවෙන්නද නැද්ද මොහොත හම්බ වෙන්නේ? තැනක් කෙනෙක් කියන පැනවීම මතද නැද්ද මොහොතක් හම්බ වෙන්නේ? අහවල් තැන තියෙන දේ මන් දකිනවා. අහවල් තැනින් දකිනවා. අහවල් තැන තියෙන දේ අහනවා. මෙන්න මේ ගන්න මෝඩකම නිසාද නැද්ද මොහොත පැනවෙන්නේ? ඇයි? දකින මොහොත අහන මොහොත විඳින මොහොත දැනගන්න මොහොත. නිසා මේ මොහොත කියන එක අපි තේරුම් ගන්න ඕන මොකද්ද? ඇත්තටම තියෙන ධර්මයක් නෙවෙයි. එහෙමනම් අපි කල්පනා කරගත යුතුයි ඇහැ ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා කිව්වා. රූපය ප්‍රහාණය කළ යුතු ධර්මයක් කියලා කිව්වා. දැන් අපිට පැහැදිලිවම තේරෙනවා මේ ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පහස මන ධම්ම කියන ටික කොහෙවත් තියෙන ධර්ම නෙවෙයි. ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උපාදා ඉදන් උපජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්හිම මේ වේ, මේ නැති කල්හි මේ නොවේ කියන න්‍යාය ධර්මයට අනුකූලවමයි සකස් වෙන්නේ. පෙනීම නැත්තම් ඇහැ රූපයක් ගැන කතා කරන්න. හැබැයි පෙනෙනකොටම අපිට මොකක් වෙලා ඉවරද? අතන තියෙන දේ මෙතන කෙනාට පේන බවට මොකක් වෙලාද? උද්දේශ වෙලා ඉවරද නැද්ද? උද්දේශයක් විදිහට ඒක පැනවිලා ඉවරද? ඒ පැනවීම හා සමග මේක ඇත්තක් කියලා බාර අරගෙනත් ඉවරයි. එතකොට ඇහැ ඇත්තක් වෙලා රූපය ඇත්තක් වෙලා කන ඇත්තක් වෙලා ශබ්දය ඇත්තක් වෙලා. හැබැයි මෙවුවා නිත්‍ය වශයෙන් පවතින ධර්ම
නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙන ධර්ම නිසා අපි කියන අනිත්‍ය වූ ධර්මතා ටික. අනිත්‍ය වූ ධර්මතා ටික. එහෙනම් මෙන්න මේ නුවණ අපිට යෙදුනොත් අපිට තේරෙනවා මොකද්ද? ඇහැ ඇත්තටම ප්‍රහාණ ධර්මයක්ද නැද්ද? රූපේ ප්‍රහාණ ධර්මයක්මද නැද්ද? තව විදිහකින් කිව්වොත් ඇහැ නිරෝධ ධර්මයක්මද නැද්ද? රූපේ නිරෝධ ධර්මයක්මද නැද්ද? දැන් එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය වෙනකොට රූපේ මොකක් වෙලාද? ප්‍රහාණය වෙලා. ඇහැ ප්‍රහාණය වෙලා චක්කු විඥාණය ප්‍රහාණය වෙලා චක්කු සම්පස්සෙන් ඉපදිච්ච වේදනාව ප්‍රහාණය වෙලා. එයි අපි තේරුම් ගත්ත එහෙමනම් මේවා කොහෙවත් නිත්‍ය වශයෙන් පවතින ධර්ම නෙවෙයි. දැන් අපිට ගොඩ නැගෙනවා කියනකොට ඔළුවට එනවද නැද්ද? අනේ එහෙනම් මොහොතකට හරි ගොඩ නැගෙනවානේ කියලා. කවුරු තුලද ගොඩනේ? කාටද හිතෙන්නේ මොහොතකට හරි ගොඩ නැගුණා කියලා? මොහොතකට හරි ගොඩ නැගුණා කියලා කවුද මේ හිතන්නේ? අපේ පුජ්‍යල භාවයද නැද්ද? අපේ ආත්ම භාවය, එහෙම නැත්නම් අපේ සක්කාය දිට්ඨියෙන් තමයි ඒක හිතවන්නේ. ඇයි මේක අනාත්ම ක්‍රියාවලියක් නම් කවුරුවත් තුල සිද්ධ වෙලා නැත්නම් කොහෙවත් සිද්ධ වෙලා නැත්නම් මේක හුදු මවාපෑමක් නම් මේක හුදු මුලා කිරීමක් නම් ඒ මුලා කිරීම කියන කාරණා මොහොතකට හරි අහුන මොකක් වෙනවද? ඒ මොහොතකට හරි මුලා වෙනවද නැද්ද? ඒ නිසා අපි කල්පනා කරගන්න ඕන ඒ අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට නැති නිසා තමයි අපි ගන්නෙ මොකක් කියලාද? මේක මොහොතකට හරි ඇති වුණා නේද කියලා. මොහොතකට හරි ඇති වුණා නේද? මොහතකටවත් ඇති වුණාවත් කොතනවත් ඇති වුණාවත්ද ඉමස්මින් සති ඉදන් හෝති කියන න්‍යාය ධර්මයට අනුකූලව ගොඩ නැගුණාද? එනයි පටිච්ච සමුප්පන්නව සංකතව සකස් කළා මිසක් කොතනකවත් කාතුලවත් සකස් වෙච්ච ධර්මයක් නෙවෙයි කියන එක අපි තේරුම් ගන්නවා. එහෙනම් කොහෙවත් සකස් නොවුණු කොතනකවත් සකස් නොවුණු ධර්මයක්. තන කොතනකවත් සකස් නොවුණු කියනකොට කැමති නෑ. ඇයි? අපේ පුජ්‍යල භාවය නිසා අපිට එනවා මොකද්ද? අපිට එනවනේ නැත වගේ එකක්. ඇයි අපිට නැත වගේ එකක් එන්නේ? නැත වගේ එකක් එන්නේ ඇයි? අපිට මේ කොතනකවත් සකස් වුණේ නෑ කියනකොට අපි ළඟ ඉන්න කෙනා කැමති නෑ, ඒක දරන්න කැමති නෑ. මොකද මේක අනාත්ම ක්‍රියාවලියක් මිසක ආත්ම ක්‍රියාවලියක් නෙවෙයි කියන එකේ ප්‍රත්‍යක්ෂ බව නැති නිසා. එනිසා අපි හොඳ ආකාරවම තේරුම් ගන්න ඕන මේ පටිච්ච සමුප්පාද න්‍යාය දකිනකොට මොකක් වෙනවද? අවිද්‍යාව ප්‍රහීන වෙනවා. අවිද්‍යාව ප්‍රහීන වෙනකොට ඇහැ ප්‍රහාණය වෙන්නේ. ඇහැ ප්‍රහාණය වෙනවා. රූපය ප්‍රහාණය වෙනවා. චක්කු විඥාණය ප්‍රහාණය වෙනවා. චක්කු විඥාණයෙන් දැනගත්ත මොකද්ද? සුඛ දුක් උපේක්ෂා කියන යම් වේදනාවක් ඇත්නම් ඒ ටික ප්‍රහාණය. මොකද ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ අපි තියෙන දේ නැති වෙනවා කියන එකද? තියෙන දේ නැති වෙනවා කියන එකද? නැහැ, තියෙන දේ නැති වෙනවා කියන එක නෙවෙයි, තියෙන භවයේ තියෙන යථාර්ථය අවබෝධ කරනවා. තියෙනවායි කියලා තියෙන මුලාවේ යථාර්ථය අවබෝධ කරගන්නකොට අපිට නැති කරන්න තියෙන දෙයක් නෙවෙයි මේක කියලා අවබෝධ වෙනවා. එතකොට අර ඇති බව ප්‍රහාණය වෙලා යනවද නැද්ද? ඇති බව ප්‍රහාණය වෙලා යනවා. හැබැයි නැති බවට දෙන්නේ නෑ. අපි ඇති බව ප්‍රහාණය කරගත්තේ නිකම්ම නිකං. නැති බවට යනවා නම් ඒ පුළුවන්කම තියෙන නෑ කියලා හිතාගන්න විතරයි. මොකද්ද නෑ කියලා මඤ්ඤණා කරගන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. දැන් අපි ඇති බව මඤ්ඤණා කර කර ඉඳලා නැත නැත කියලා මඤ්ඤණා කරගත්තට වඩා නෑ. අපි මේ ප්‍රත්‍ය සම්බන්ධතාවය, එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද න්‍යාය අවබෝධ වෙනකොට අපිට මේක ප්‍රහාණය කියන්නේ මොකද්ද කියන කාරණාව නුවණින් තේරෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මතාවය අපි අවබෝධ කරගත්තු තින් අපිට ඇහැ ප්‍රහාණය කළ යුතු ධර්මයක්
කියනකොට හිතට වේදනාවක් එන්නේ නෑ නේද? රූපේ ප්‍රහාණය කළ යුතු ධර්මයක්, චක්කු විඥාණය ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඒ විතරක් නෙවෙයි, මනස ප්‍රහාණය කළ යුතු ධර්මයක්, ධම්ම ප්‍රහාණය කළ යුතු ධර්මයක්, මනෝ විඥාණය ප්‍රහාණය කළ යුතු ධර්මයක්. මන ධම්ම මනෝ විඥාන ප්‍රත්‍යයෙන් සුව හෝ දුක් හෝ නොදුක් සුව හෝ යම් වේද හිතයක් විඳී නම් මෙය ප්‍රහාණය කළ යුතු ධර්මයක්. කෙනෙක් විඳිනවා නම් ප්‍රහාණය කරන්න වෙන්නේ නැහැ. ප්‍රහාණය නෙවෙයි හැමුණොත් කරන්න වෙන්නේ, නැති කරන්න තමයි වෙන්නේ. නැති කරන්න කියලා කියන්නේ නැත කියලා හිතා ගන්න තමයි වෙන්නේ. ඇයි කෙනා ඉන්නවා නම් නැත කියලා ගන්න හැමතැනම තියෙන මඤ්ඤණාවක්ද නැද්ද? මඤ්ඤණාව. ඉතින් ඒ නිසා අපිට සක්කාය දිට්ඨිය දුරු නොවි කවදාකවත් ප්‍රහාණය කරන්න බෑ. නැත කියලා මඤ්ඤණා කරගන්න විතරයි පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ ඇත කියන තැනින් මිදෙන්න ඕන, නැත කියන තැනට වැටෙන්නේ නැතුව. ඒ සඳහා අපි මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය උපයෝගී කරගන්න ඕන, හේතු කරගන්න ඕන කියන කාරණාව තමයි අවසාන වශයෙන් මේ ධර්ම කාරණා තුළ අපිට මතක් කරගන්න, සිහි කැඳව ගන්නට තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රහාණය කළ යුතු ධර්ම ප්‍රහාණය කිරීම පිණිස සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතු කරගනිත්වා, උපකාරක ධර්මයක් බවට පත් කරගනිත්වා, ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තිරුවන් සරණයි, යහපතක් වේවා. සුනාත ධාරේත චරාත ධම්මේ, අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.